උත්සාහ කරනවා නම් මොකද කරන්නේ අපිට පුළුවන් ද මේක නවත්ත අපිට බෑ මේක තීන්දුව ගන්න ඕනේ ඉහලින්ම තමයි මේ වෙනකොට ඇමරිකාව විකල්ප හොයනවා ඇමරිකාව විකල්ප හොයනවා නම් ඇයි ලංකාව විකල්ප හොයනවා මොකද වෙන්නේ ඇමරිකාව විකල්ප හොයනවා හැබැයි හම්බෙන්නේ නැහැ මොකද ඇමරිකාවේ මේ පාරම්පරික දේවල් නැහැ ඔය වසර ගානක ඉතිහාසය තුල අපි අපේ දින වසර 30 40000 ඊටත් එහා ඉතිහාස ලෝකේ වැඩිම ඉතිහාසයක් තියෙන රට මේ රට ඒ නිසා දැන්වත් විකල්ප ගැන හිතුවොත් නරකද මොකද කොරෝනා ඇවිල්ලා යයි කොරෝනා දවස් කිපෙන් යයි හැබැයි ඊට පස්සේ කොරෝනා කොවිඩ් 19 කොවිඩ් 20 කියලා આવුත් මන් දන්නේ වෙන නමකින් આવුත් වෛරස් එක මොකද වෙන්නේ පින්නතුනේ අපි සවන් දුන්නේ සිව්හෙල ටීවී YouTube චැනලේ මගින් ප්‍රචාරය කරලා තිබුණු වැඩසටහන ප්‍රවීණ නිවේදක සම්පත් බණ්ඩාර මහත්මයා අපේ ප්‍රවීණ හෙළ වෙදදරු ඩේවිඩ් අබේවර්ධන හෙට්ටිආරච්චි වෙද මහත්මයාත් එක්ක සිදු කරන ලද සංවාදයේ අපි කිසිදු අයුරකින් සංස්කරණයකින් තොරව ඒ විදිහටම ඔබට ඕන් ඒ පළකොට තිබූ විදිහටම ඔබට ශ්‍රවණය කිරීමට සැලැස්සුවේ ඇත්තටම පින්නතුනේ දැන් පාරම්පරික වෙදකම සහ පාරම්පරික දැනුම අපට මේ කොවිඩ් 19 වෛරසයේ මර්ධනයට යොදා ගැනීමට අඩුමතරමේ ඒක කරලා බලන්නවත් අවකාශයක් තාමත් අපේ රටේ නිර්මාණය වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳව මා හිතන්නේ අපේ පින්වත් සම්පත් බණ්ඩාර මහත්මයා සඳහන් කළා වගේ අපට අවකාශයක් නිර්මාණය විය යුතුයි. දැන් අපි දන්නවා අපි ඊයේ මේ වැඩසටහන තුල BBC ප්‍රවෘත්ති නාලිකාව විකාශය කළ එක්තරා ප්‍රවෘත්තියක් ඔබට සිංහලයට හඬකවා ශ්‍රවණය කිරීමට සැලැස්සුවා. ඊන් කියුණේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් මේ කොවිඩ් 19 මර්ධනය සඳහා එන්නතක් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ප්‍රතිදේහ නිපදවිය හැකි ආකාරයට ශරීරගත කළ හැකි එන්නතක් මාස 3ක් වගේ කාලයක් තුර දිනු කරලා තියෙනවා ඒක සාමාන්‍ය මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල පටන් ගත්තා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒක ලබා දෙන්න පටන් ගත්තා කියලා. එහිදී ඔබ පැහැදිලිව දකින්න ඇති මේ වැඩසටහනේදී එහිදී ප්‍රථමයෙන් මේ ලබා දෙන්නේ වොලන්ටියර්ස්ලාට. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයට. ඒතර බටහිර වෛද්‍ය ශිල්පය තුළ බෙහෙත ජනගත කිරීමේදී එබඳු ක්‍රමවේදයක් තියෙනවා. ඕන්නේය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයට ලබා දෙනවා. එහිදී අපි දැක්කා දෙන්නෙක් ඊයේ ඒ වැඩසටහනේදී පෙන්වුවා දෙන්නෙක් විද්‍යාඥයෝ දෙන්නෙක්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තිබුණා මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස කියලා. ඒතර ඒ අය අතර එක්කෙනෙක් සුත්‍රදීව විද්‍යාඥවරියක් සුත්‍රදීව විද්‍යා විද්‍යාඥවරියක්. එතකොට ඔවුන්ට එයට ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණාට පස්සේ ඒ ඖෂධය ලබාගෙන ඒ සඳහා ඔවුන් ඊට පස්සේ මොන දින සංකූලතා මොනවද ඊට පස්සේ ඒයින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා වෙනම ක්‍රමවේදයක් තිබුණා. ඔවුන්ට ඒ බෙහෙත පරීක්ෂණාත්මකව යම් විදිහකට ඒ බෙහෙත භාවිතා කරන්න ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයක් ඒ රටවල නිර්මාණය වෙලා තිබුණා. එතකොට ඒ රටවල බිහිවන දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීම පිණිස වැඩපිළිවෙලක් ඒ රටවල තියෙනවා. නමුත් දැන් අපි අපේ රට ගත්තොත් අපේ රට වගේ රටවල් වල පාරම්පරිකව පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා වුණු ඉතාමත්ම විශේෂ දැනුම් තමයි අපේ රටේ තියෙන්නේ. එතකොට මේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු හෙළ වෙදකමට අදාළ දැනුම තුළ කවදාවත් හානියක් වෙන්නේ නැහැ. දැන් ලෝක වෛද්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළි අරගෙන තියෙනවා වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම. දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇරුණට පස්සේ ලෝකේ තියෙන වෛද්‍ය ක්‍රමවලදී පාරම්පරිකව ආපු වෛද්‍ය ක්‍රම භාවිතා කරන්න ඕන අවසර දීලා තියෙනවා. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට ඒ බෙහෙත්වල ගුණදොස් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඒ බෙහෙත භාවිතා කිරීම තුළ ලබාගත් පරිචයක් තුල නිර්මාණීය සුවිශේෂී දැනුමක් තමයි ඒ දැනුම. එතකොට ඒ බඳු දැනුමක්, ඒ බඳු දැනුම් පද්ධතියක් අපිට තිබීම
රටක් විදිහට අපි බොහෝම වාසනාවන්ත වෙන්න ඕනේ. මොකද බොහෝ රටවල ඉබඳු දැනුමක් නැහැ. එතකොට අපේ රටේ තියෙන මේ පාරම්පරික හෙළ දැනුම සංරක්ෂණය කරන්න, මේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට ගෙනියන්න නිසි ක්‍රමවේද ඒකාන්තයෙන්ම සැකසිය යුතු වෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි විශේෂ ඉල්ලීමක් කරන්න කැමති අපේ හෙළ වෛද්‍ය ආචාර්ය ඩේවිඩ් අබේවර්ධන හෙට්ටිආරච්චි මැතිතුමාට අපි පින්වත් වෙද මහත්තයා ඔබතුමා මේ රටට වටිනා සම්පතක් ඔබතුමාගේ ඒ දැනුම ඔබතුමාගේ ජීවිතයේ අවසාන වීමත් එක්ක පොළවට පස් වෙලා යන්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට ඔබතුමා ඔබතුමාට විශ්වාසවන්ත විදිහට අපේ හෙළ වෙද පරම්පරා ඉස්සරහට යන විදිහට අඩුමතරමේ වෛද්‍යවරු කීප දෙනෙක්වත් හදන්න. එහෙම නැත්නම් මේ පරම්පරා ගානක් තිස්සේ අපිට සුරැකුණු දැනුම එහෙම් පිටින්ම නැති වෙලා යාවේ. ඒක සමස්ත මනුෂ්‍ය ප්‍රජාවටම සිදුවෙන මහා ඛේදනීය තත්ත්වයක්. ඉතින් ඒ නිසා අපි අපේ පින්නත් වෛද්‍යාචාර්යතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමාට විශ්වාසවන්ත ඔබතුමාට හිත පහදින ඒ දරුවෝ කිහිප දෙනෙකුට මේ වෙදකම කියා දෙන්න. එතකොට ගුරු මුෂ්ටි නැතුව ඔබතුමා ඒදී කියා දුන්නට පස්සේ තවත් පරම්පරාවක් ඒ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් වේවි. වෛද්‍ය ක්‍රමයේ සොයා ගන්නා බෙහෙත් යම් ආකාරයකට සායනිකව භාවිතා කරන්න දෙනවා වගේ යම් ක්‍රමවේදයක් අපිට හෙළවෙදකම සඳහා මෙවැනි ඖෂධ භාවිතා කිරීමට සලසා දෙන්න පුළුවන් නම් ඒ විශාල වශයෙන් වටිනවා. මෙතනදී දැන් කොරෝනා වගේ රෝගයක් අපි ගත්තොත් COVID-19 වසංගතයක් නිසා මේ වසංගතයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මේ වෙද්දි බලාත්මක කරලා තියෙන්නේ නිරෝධායන පනතයි. මේ නිරෝධායන පනත මීට අවුරුදු 100කට විතර කලින් බටහිර ජාතිකයන් විසින් අපේ රට යටත් කරගෙන ඉන්න කාලේ මැලේරියාව වසංගතයක් විදිහට ව්‍යාප්ත වෙද්දී එය පාලනය කිරීම සඳහා යොදාගත් පනත තමයි අපි අදටත් ඒ විදිහට මේ ක්වොරන්ටයින් ඇක්ට් කියලා භාවිතා කරන්නේ. එතකොට මේ ඒ පනත තුළ සම්පූර්ණයෙන්ම මේට අදාළව ඖෂධ භාවිතා කිරීම සහ ඒ ප්‍රතිකාර ක්‍රමයේ තීරණය කිරීමේ බලතල සම්පූර්ණයෙන්ම හිමිකොට දී තිබෙන්නේ සෞඛ්‍ය සේවා සුව සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට. එතකොට අපේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමාට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ මේ මෙහිදී. ඉතින් එතකොට සුව සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විදිහට අපේ පින්නත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා ඉතාමත්ම විශාල කාර්යභාරයක් ඉටු කරන බව අපිට පේනවා, අපි දන්නවා. ඉතින් එතුමා අර බටහිර ප්‍රතිකාරය ඒ සඳහා ලබා දීමට රෝහල්වල අවකාශ සලසා දෙනවා වගේම අඩුමතරමේ මේ වගේ හෙළ තෝරාගත්ත, ඒ කියන්නේ ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරලා තෝරාගත්ත දේශීය වෛද්‍යවරු කීප දෙනෙකුටත් ඒ සඳහා අවස්ථාවක් දුන්නොත් කොරෝනා රෝගීන් අතරින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රෝගීන්ට දැන් කොහොමත් රෝගී වැළඳිලා රෝහල්ගත වෙච්ච රෝගීන් දැන් විශාල ප්‍රමාණයක් ඉන්නවානේ. ඒ අයගෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රෝගීන් යම් නියදියකට යම් ප්‍රමාණයකට මේ දේශීය ඖෂධ භාවිතා කරන්න අවස්ථාවක් දෙනවනම් මං හිතන්නේ ඒක දේශීය දැනුම ආරක්ෂා කරන්න සිදු කරන විශාල සේවයක් වේවි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපේ පින්වත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති යම් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා නම් එහිදී හරියට අර බටහිර බෙහෙතක් භාවිතා කරන්න ඉඩ දෙනවා වගේ. දැන් අපි දන්නවා සමහර පිළිකා රෝග තියෙනවා. දැන් මම එක දවසක් විදේශ රටකට යන්න ගුවන්තොටුපළට ගියාට පස්සේ මට එක පවුලක් හම්බුණා. ඒ මහත්මයා නෝනත් දරුවෝ දෙන්නත් ඇමරිකා එක්සත් ජනපදයට යනවා. අපි එකම ගුවන් යානෙ තමයි අපි ගමන් කළේ. එතකොට යද්දී මං ඇහුවා එතුමා මල්ලඟට ඇවිල්ලා කතා කළා. ඉතින් මං ඇහුවා මහත්මයා ඇයි යන්නේ? අනේ ස්වාමීන් වහන්ස, අපේ දරුවට විශේෂ පිළිකාවක් හැදිලා තියෙන්නේ. මේ පිළිකාවට බෙහෙත් නැහැ. ඉතින්
ඒ වගේ පිළිකා හැදිච්ච රෝගීන් ලෝකෙම ඉන්නේ යම්කිසි ප්‍රමාණයක්. එහිදී අපේ දරුවාගේ විස්තරය දැනගත්තට පස්සේ මේ දරුවාට මේක හැදිලා තියෙනවා කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලකින් ඇහුවා මේ ඔක්කොම නවාතැන් පහසුකම් කෑම බීම ඔක්කොමත් එක දෙන්නම්. අපි ළඟ බෙහෙතක් අපි පරීක්ෂණ මට්ටමේ තියෙනවා. මේ බෙහෙත මේ දරුවට භාවිතා කරන්න අවසර දෙන්න පුළුවන්ද? ඔයාලා කැමති නම් දරුවගේ ජීවිතේ බේරගන්නත් අපිට යම් උත්සාහයක් වේවි මේක. ඒ වගේම මනුෂ්‍ය වර්ගයාටත් අලුත් බෙහෙතක් නිර්මාණය වෙන්න මේක රුකුලක් වේවි කියලා. ඉතින් එහෙම අපින් ඉල්ලීමක් කරාට පස්සේ ස්වාමීන් වහන්ස අපි කල්පනා කළා. ඉතින් අපේ දරුවගේ ජීවිතේ බේරෙන්නත් යම් ඉඩක් තියෙන නිසා. ඒ වගේම කොහොමත් අපේ දරුවා දැන් මේ ලෙඩේ හැදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි එයට මුණ දෙන්න කල්පනා කළා. ඉතින් අපි ඒකට හා කිව්වා. ඉතින් අපි මේ සියලු වියදම් දරන්නේ රෝහලින් කියලා. ඒතර බලන්න බටහිර වෛද්‍ය ක්‍රමය තමන්ගේ ඖෂධ දියුණු කරගන්න එබඳු කැපකිරීම් කරනවා. ලෝකෙ විවිධ රටවලින් හෑන්ඩ් පික් කරලා අතින් අරගෙන මිනිස්සුන් අරගෙන ඒවට ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර හොයන්නේ. එතකොට දැන් ස්විච්චාවෙන් ඉදිරිපත් වීමට අවකාශ දෙනවා ලෙඩ්ඩුන්ට. ඒ වගේ කොරෝනා රෝගය වැළඳුණු රෝගීන්ට මේ වෙදි රෝහල් වල සිටින සමහර අයට අසාධ්‍යයි, සමහර අයට අසාධ්‍ය නෑ. නමුත් යම් විදිහකට යම් නිශ්චිත ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගත් දේශීය වෛද්‍යවරු කීප දෙනෙකුට අවකාශ සලසන්න පුළුවන් නම් අර බටහිර දේ කරන අතරෙම මේ දේශීය ඖෂධයත් ලබා දෙන්න. මොකද අපි දන්නවා පරම්පරා ගණනාවක් දේශීය සාකසාර ඇසුරෙන් භාවිතා වුණ මේ අපේ දේශීය බෙහෙත්වල අපිට සයිඩ් ඉෆෙක්ට්ස් කියලා, එහෙම නැත්නම් අතුරුඵල කියලා, අනිටු ප්‍රතිඵල කියලා අහින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරි දැන් අර පිළිකා හැදිච්ච කෙනාට මොන වගේ අතුරුඵල ලැබෙයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දි ඒකට ඉඩ දීලා තියෙනවා. ඉතින් එහෙමනම් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයටත් ඉබඳුම ඉඩ ප්‍රස්තාවක් සලසා දෙන්න පුළුවන් නම්, ඒ මං හිතන්නේ අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සිදු කරන විශාල පිනක් වෙයි මේ වෙලාවේ. මොකද යම් විදියකට ඉබඳු පරිශනාවක් කරනවා නම් පාරම්පරික දැනුමත් එක්ක ඒ පාරම්පරික දැනුම සංරක්ෂණය වූ රටක සිදුවිය යුතුයි. ඉතින් ලෝකෙටම මං හිතන්නේ ශ්‍රී ලංකාව ඒ වගකීම දරනවා. මොකද ලෝකෙ මෙබඳු දැනුම් පද්ධති තියෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. ඉතින් ඒ නිසා අපි අර බටහිර දැනුම මතම ඉන්නේ නැතුව එතනින් මදක් ඔබට ගිහිල්ලා අපේ පාරම්පරික දැනුමත් භාවිතයට ප්‍රායෝගිකව ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒක අතිශයින්ම වටිනවා. ඉතින් ඒ නිසා අපි ඒ යෝජනාව කරන්න කැමති. අපේ පින්වත් ජනාධිපතිතුමාගේ අවධානයත් ඒ වගේම මේ සඳහා වගකී යුතු අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවධානයත් යොමු වෙලා මේ වෙලාවේ මේ වගේ දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට අවකාශ සලසලා දෙනවා නම් ඒක රටක් විදිහට, ජාතියට කරන සේවයක් විදිහටයි අපි සියලු දෙනාම දකින්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් අපිටත් දැන් ශ්‍රද්ධා නාලිකාවටත් විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එනවා විවිධ වෛද්‍යවරුන්ගේ. දැන් සමහර අය සමහර වෛද්‍යවරු කතා කරන්නේ බෙහෙත හොයාගත්තම කියලා කතා කරන වෛද්‍යවරු ඉන්නවා. ඒතර විවිධ විදිහට කතා කරලා බලද්දි ඔවුන්ගේ විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. නමුත් මෙහිදී අපි කියන්නේ මේ බෙහෙතක් හොයාගත්තා කිව්ව පළියට ක්ලිනිකල් ට්‍රයල්ස් කරන්න දෙන්න කියලා නෙවෙයි. අපි කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ දේශීය වෛද්‍ය ආචාර්ය ඩේවිඩ් අබේවර්ධන හෙට්ටිආරච්චි මහත්මයා ගත්තොත් එතුමගේ යම් ඉතිහාසයක් තියෙනවා. එතුමගේ විශේෂඥ භාවයේ තියෙන්නේ වෛරස් රෝග සඳහා. එතකොට එතුමා හෙපටයිටිස් B, හෙපටයිටිස් C වගේ රෝග ගණනාවක් සුව කිරීම පිළිබඳ යම් ඉතිහාසයක්, එතුමට සනාථ කළ හැකි ඉතිහාසයක් එතුම ළඟ තියෙනවා. ඒ වගේම එතුමට අන්නේ ඒ වගේ ඒ පසුබිම සලකලා බලලා දැන් සමහර විට ලංකාවේ ඉන්න දේශීය වෛද්‍යවරු අතර ඒ වගේ පසුබිමක් තියෙන අය ඉන්නේ කීප දෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඔවුන්ට ඒ සඳහා අවකාශ සලසා දෙන්න කියන ඉල්ලීම තමයි අපි සිදු කරන්නේ. නැත්තම් දැන් දහස් ගාණක් පිරිස ඉල්ලුවොත්, සිය ගාණක් පිරිස ඉල්ලුවොත් එහෙම අවස්ථාව දෙන්න බෑනේ.